පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා වීමත් සමග මෙවන විට ඉන්ධන ගැටලුව උග්‍ර වෙමින් පවතිනවා. ප්‍රදේශ රැසක පිරවුම් හල් අසල දින ගණනාවක සිට දිගපෝලින් පවතින්නේ ඒ අනුවයි. ආව කොමාරි කාගෙන දැන් යන්නේ නෙමෙයි මෙතන ඉඳලා කොමාරි බුදියගෙන ඉඳලා හරි පැදුරක් දාගෙන හරි ඉඳලා යන්න මෙතන ගහගෙන තමයි යන්නේ නාවින්නේ පෙරේද නම් පැය 12ක් හිටියා එහෙල නැහැ වැඩට යන්න විදියක් නැහැ මේ සෙඩ් වල තීනවා කියලා කිව්වට මේ පොලිම දාලා යන්නේ නැහැ මේක දාලා කියොත් එහේ මෙතන ගිහලා ආයෙ පොලිම ඉන්න බෑනේ ආයෙ ආව නැත අපි කොහොමත් මෙතන ඉන්නවා දාලා යන්නේ ඉතින් සෙඩ් එකක් දකින්නකොට සනීපයි රස්සාව ඉදින් මේ හිඟවනේ තමයි පේනවනේ රස්සාවක් කරන්න තෙල් දියෙන්නේ බෑ ඇත්තටම ඉතින් කියන්න දුකයි දවස් 4ක් තිස්සේ මහපාර බෝඩිමක් කරගෙන දින 1000ක් පොලිමේ ඉන්නවා ගෙදරට යනවා කන බොන එනවා ආයි ඕක තමයි ජීවිතය කාර්යාල මේවා කිසි දෙයක් දුවන්නේ නැතුව මිනිසුන්ට වැඩ දෙන්න විදියක් නැතුව මේ මුකුත් කරගන්න විදියක් නැහැනේ ඉන්ධන තියෙන්න ඕනේ හැම දෙයකටම ඉන්ධන නැතුව මුකුත් කරන්න බෑ ඉන්ධන බෙදා හරින පිරවුම් හල් ලයිස්තුව www.sipetco.gov.lk වෙබඩවියෙන් ලබා ගත හැකි බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඩීසල් හිඟේ හේතුවෙන් අද පෞද්ගලික බස් රථ දහවණය 80%කින් පමණ අඩාල වී තිබු අතර මේ හේතුවෙන් මගේ ජනතාව අපහසුතාවට පත්ව සිටියා. ඊසලුත් නැහැ, වැටලුත් නැහැ, අපේ වාහනත් ගෙවල් වල දාගෙන ඉන්නේ. ඔව්, රන්දිදි රටේ හොඳකම තමයි. ටිකටම යන බස් එක කොට්ටාවෙන් නැවතුව තෙල් නැදේ කියලා. ඩීසලුත් එක දුවන්නේ දෙයක් නැහැ, CDP එකෙන් දෙන්නෙත් නැහැ. අපිට එන්නේ ඉවරෙන්නේ නැහැ, මේ ටර්න් එකෙන් ඉවර වෙන්න තියෙන්නේ අපිට. ඉතල පොඩි අවුන් එහෙම් බඩේ ඉන්නේ. මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. තෙල් පොලිම් වල ඉඳලම එපා වෙලා. අදවන විට ඇතම් මාර්ග වල බස් රථ දෙකයි දාවනේ වෙන්නේ. බස්සත 25ක් 30ක් ධාවනයේ වෙච්ච මාර්ගවල ඒ වගේම ගම්බද පළාත්වල බස්සත ධාවනයේ සම්පූර්ණයෙන්ම ඇනහිටලා තියෙනවා ඒ ප්‍රදේශවල කිසිසේත්ම ඉන්ද්‍ර නැහැ ළංගම පමණක් අපි දැක්කා ඩීසල් අරගෙන බස්සත ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා පෞද්ගලික බස්සත තමයි වැඩි දායකත්වයක් ලබා දෙන්නේ එක මේසක ඇවිල්ලා සාකච්ඡා කරලා මේකට විසඳුමක් ලබා දිය යුතු වෙයි නැත්නම් අද හෙටම විශාල ඝට්ටන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉන්දියා ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන අවසන් ඉන්ධන නෞකාව හෙට මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රකගත් නෞකාවක් මෙලෙස මෙරටට පැමිණීමට නියමිත බවයි ලංකා කංශ තෙල් සංස්ථාව සඳහන් කළේ. මේ අතර දැනට ගොඩබාමින් පවතින මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාවේ ගෑස්, රෝහල්, ආදාහනගාර හා හෝටල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් බෙදා හැරීමට රජය තීරණය කර තිබෙනවා. සුළු වශයෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව පෝලිම් වල රැඳී සිටින අයුරේ මේ. ඉතල ආපුනකට මේ ටැංකිය තියාගෙන නැතනේ දැන් හතර දවස් 10ක් වෙනවා. තාම නැහැ කිසිම. දැන් මේකත් කිනා අත්‍යවශ්‍ය වගේ කියලා. මේ හැමදාම මේ පොලිං අපි කොහොම ජීවත් වෙන්නේ ළමයට කන්න බොන්න දෙන්න. කාලෙක විතින් අපිට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ. මේ අතර ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද පෙරවරුවේ කොළඹ ලිට්‍රෝ ප්‍රධාන කාර්යාලයේදී සිය දුරේ වැඩ බාර ගත්තා. අපිට මේ වෙනකොට ගෑස් 3900කට ආසන්න ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් රකගත් නැවක් ගොඩ බාමින් තියෙනවා. 3900ක් කියලා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටු වුණත් ප්‍රකාශ කරන්න ඕනේ. තව විශේෂ කාරණයක් වෙන්නේ මේ නැව ආවට පස්සේ එකම නැවක්වත් ෂෙඩියුල් කරලා නැහැ. මම හිතන්නේ පොඩි වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. අඩුම ගානේ සප්ලයර් කෙනෙක්ට කතා කරලා සප්ලයර්ස්ලා 3-4 දෙනෙක්ට කතා කරලා අඩු ගානේ ගොඩ බානකොට සල්ලි දෙන්නම් කියලා ඉවර නැව දිනවකවානු හරි කතා කරගෙන තීරණයක් ගන්නද? එහෙම දෙයක්වත් නැහැ. හිස් මහමුහුද විතරයි මට පේන්නේ.